සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා කියනවා යාළුව හැමෝටම. මේ මගේ අලුත්ම වීඩියෝ එක RPM මීටර සවි කිරීම ගැන තමයි කරන්න යන්නේ. ඉතින් මේ තියෙන RPM මීටරේ රුපියල් 1800ක් වගේ වෙනවා මේක කඩේ. මේ බයික් වල හයි කරන එකක්. අපි ට්‍රීවිල් එකට කොහොමද හයි කරගන්නේ කියලා තමයි බලන්න යන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරලා තියෙනවා පාට හතරකින් වයර්. එක වයර් එකක් දිගට ඕනේ. කැමති පාටකින් දිගට ගන්න ඕනේ. අල් තුනමාරක් විතර. තව ඩයෝඩ් එකක් ඕනේ. මේක පොඩ්ඩක් වෙනස්. වෙනස්ම විදියකට කරන්නේ. ඉතින් ඩයෝඩ් එකක් ඕනේ. ෆීමේල් ක්ලිප් ටිකක් ඕනේ. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා වැඩේ කොහොමද වෙන්නේ කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ YouTube channel එක. යමු වීඩියෝ එකට. කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න. යාලුවනේ ඉස්සරලාම කරන්න ඕන වැඩක් තියෙනවා මේ මීටරේ. ඉතින් මේ මීටරේ වයර් ඇවිල්ලා තියෙන තැන සිදුරක් තියෙන ලොකු. ඒ සිදුරට සිලිකන් ටිකක් දාගන්න ඕනේ. මොකද හොදන වෙලාවක වතුර යන්න පුළුවන් මීටරේට. මීටරේ සවුත් වෙන්න පුළුවන් ඉක්මනින්ම වතුර ගිහිල්ලා. ඉතින් අපි බලමු මීටරේ වයර් මොනවද කියලා. මේ දිගට තියෙන කළුයි රතුයි වයර් දෙකක් තියෙනවා දිගට. මේ දෙක ඇවිල්ලා ලයිට් වලට, ඒ කියන්නේ මීටරේ ලයිට් වැඩ කරනවා. ඒ ලයිට් වල තමයි මේ රතු එක ධන එකක්, කළු එක බොඩි එකත් එක. මේ මීටර තමයි ඒ වයර් දෙක ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ලයිට් එකට මේක එන්න ඕනේ පාකින් එකට. ඉතින් අනිත් වයර් ටික බලමු. මෙතන කහයි කළුයි ඉරක් ගෙපු වයර් එකක් තියෙනවා. කහ වයර් එකේ කළු ඉරක් ගිහිල්ලා. ඒක එන්නේ ඉග්නිෂන් කොයිල් එකට එන වයර් එකට. ඒ කියන්නේ CDI එකේ ඉඳලා බෝතල් කොයිල් එකට එන වයර් එකට. මේ කොළ පාට එක එර්ත් එකක්. මේ කළු පාට එක යතුරු කටින් එන දනලා ඉන්න. කළු පාට තිබ්බට ඒක දනලා ඉන්නයක් යතුරු කටින් දෙන්න ඕනේ එකට. යතුරුට ස්විච් එකට ඔෆ් වෙන ඔන් වෙන විදිහට. මේ කොළ පාට එක බොඩි එර්ත් එකක්. මේ තියෙන්නේ ඉග්නිෂන් කොයිල් එකට එන වයර් එක. එතකොට මේ කළු එක යතුරු කටින් එන දනලා ඉන්න එක. මේ තියෙන්නේ මීටරේ ලයිට් එකට එන වයර් දෙක. ඉස්සල්ලාම අපි බොඩියත් එක දිගට වදින්න ඕනේ. ඉතින් අපි දැන් හයි කරගන්න තැනටම මේ ඇනේටම මේ එර්ත් ක්ලිප් එකක් දාලා බොඩියත් එක හයි කරගන්න පුළුවන්. ඒකින්ද අපි එර්ත් වයර් දෙක මෙහෙම ගන්නවා. මේ කළු පාට එකයි කොළ පාට එකයි එර්ත් බොඩියට එර්ත් වෙන්න ඕනේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණය දිගට මේ විදිහට කපා ගන්නවා. ඊදැස මෙහෙම සුද්ධ කරගන්න ඒ වයර් දෙක මේකට කරලා දාන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක බොඩියට ඇත් කරන හින්දා. ඊදැස අපි මේ එර්ත් ක්ලිප් එක හයි කරගන්නවා. ලිප්පේ කඩේ ගන්න තියෙන මේ පර්ණ ලිප් එකක් වන් හයි කරන්න වයර් එකත් එක්කම තියෙන එක. අපි මේ බොඩියත් එක මීටරේ හයි කරනකොටම මීටරේ හයි වෙන ඇනේටත් තමයි මේ හයි කරන්න යන්නේ. ඉතින් මේක ඩිගේට ඇත් එක ඇදලා ගන්න ඕනේ හනස්ස දිගේ කොහෙට. මෙතනින් අපි බොඩියට ඇත් කරගන්න පුළුවන් ළඟම තියෙන ඇනේකි. මේ මීඩෝස ටේප් කරගන්නවා. දැන් මේ විදිහට මීටර පොඩ්ඩක් පැත් කර කර ගමු. දැන් මේ තියෙන්නේ මේ ඩයෝඩ් එක. මේක සාමාන්‍යයෙන් කඩේ ගන්න තියෙන ඩයෝඩ් එක.
ඩයිවර්ට් එකකින් කරන්නේ මේ ධාරාවක් ඒක දිශා කරන එක. ඒ කියන්නේ එක පැත්තකට විතරයි ඩයිවර්ට් එකේ ආරින්නේ. ඉතින් අපි මේ දිගට ගත්ත වයර් එකේ අඩි 3 මාර්ක් විතර දිගට ගත්ත වයර් එකේ අඟලක විතර ගැල්ලක් කපලා අයින් කරගන්නවා. මේ ඩයෝඩ් එකේ එක පැත්තක් සෙට් වෙන්න ඕනේ මේ ඉග්නිෂන් කොයිල් එක පැත්තට. අපි දැන් ඩයෝඩ් එක හොගමු මේ කොයි පැත්තට ධාරාව ගමන් කරන්න කියලා. මේ විදිහට මල්ටිමීටරේ අපි මේකෙන් හොයලා බලමු ධාරාව ගමන් කරන්නේ කොයි පැත්තටද කියලා. ධාරාව සාමාන්‍යයෙන් ගමන් කරන්නේ ධනේ ඉඳන් ඍණට. ඉතින් මේ ධන රතු එක විවන්න අනිත් පැත්තට වැඩ කරන්නේ. මේ ඩයෝඩ් එකකින් එක දිශාවකට විතරයි ධාරාව ගමන් කරන්නේ. මේ පේනවා. ආපස්සට එන්නේ නැහැ ධාරාව. මේ පැත්ත එන්න ඕනේ මේ පොඩි ඉලක් තියෙන පැත්ත එන්න ඕනේ මීටරේ පැත්තට. ඒ කියන්නේ දිග වයර් කෑල්ල ඔතෙන්ද සෙට් වෙන්න ඕනේ. අපි අඟලක් විතර කපා ගත්ත වයර් කෑල්ල අනිත් පැත්තට සෙට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉර නැති පැත්තට. එතකොට ඉග්නිෂන් කොයිල් එකෙන් සිග්නල් එකක් තමයි යන්න ඕනේ මේ මීටරේට. ඉතින් ඒක ඒක දිශා කරලා තියෙන්නේ අනිත් පැත්තේ ධාරාවක් එන්නේ නැති වෙන්න. ඒ පොඩි වෙනසකට තමයි එහෙම කෙරුවේ. ඉතින් මේක පාස් ගන්න බලු. දැන් පාස් ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි ඉග්නිෂන් කොයිල් එකට එන පැත්ත මේ අර පොඩි වයර් එක තමයි පාස් ගන්නෙ. දිගට තියෙන වයර් කෑල්ල පාස් ගන්නෙ මේ මීටරේ පැත්තට. ඉතින් මම මේ විදිහට ඩයෝඩ් එකක් දැම්මේ ධාරාව ඒක දිශා කරන්න. ඒ කියන්නේ එක පැත්තකට විතරක් ධාරාව ගමන් කරපුවාම පොඩි වාසියක් තියේ කියලා බලාපොරොත්තු වෙන තමයි අත්තදා බැලීමක් කරලා තියෙන්නේ. ඉතින් මේ මීටරේ හයි කරද්දී මේ ඩයෝඩ් එක දාන්න ඕනේ. වයර් එක හොඳට පළුදු වෙන්නේ නැතුව දැම්ම නම් ඒ හොඳටම ඇති. ඩයෝඩ් එකක් අවශ්‍ය නැහැ මේ මීටරේ හයි කරද්දී මේ ලයින් එක දෙද්දී. වයර් එක විතරයි දෙන්න ඕනේ. මම අර දීලා බැලුවේ එක පැත්තකට විතරක් කරන්ට් එක ඇරලා එතකොට ආපස්සට කරන්ට් එකක් එන්නේ නැහනේ. ඒ විදිහට තමයි පොඩි අත්හදා බැලීමක් තමයි මෙතන කෙරුවේ. ඉතින් මේ විදිහට අපි පාස ගන්නවා. පාස ගන්න හොඳට ටේප් කරගන්න මේක. මෙන්න මේ විදිහට තමයි පාස ගත්තට පස්සේ තියෙන්නේ මේ පොඩි පැත්ත ඉග්නිෂන් කොයිල් එකට එන මේ රතු පාට වයර් එකට තමයි කනෙක්ට් කරන්න ඕනේ. දැන් අපි මේක ටේප් කරගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේ වයර් එක වයි එක ඇතුලෙන් ගන්න කියලා මීටරේ හයි කරන්න කලින්. වයි එක ඇතුලෙන් කොහොමද මේ වයර් එක ගන්න කියලා බලමු. පිටින් ගන්නත් පුළුවන් වයර් එක. ඉතින් වයි එක මේ හරියින් තමයි ගන්න ඕනේ. දැන් අපිට ඕන වෙනවා කේබල් එකක්. ක්ලච් කේබල් එකක් වගේ නම් හොඳයි. ටිකක් ඝනකම කේබල් එකක්. අපි මේ කේබල් එක දානවා මේ වයි එකේ මැද තියෙන හිලෙන්. ඔන්න ඔතනින් දාලා ඉවරලා මේක කෙරින් එනවා උඩ මේ
ඩෑස්බෝඩ් එකලගින් උඩට ගන්නත් පුළුවන්. නැත්නම් කොලොම් එකට යටින් තියෙන මේ හිල් වලින් ගන්නත් පුළුවන්. දැන් මම මේක ගන්නෙ මේ තනි පොඩි වයර් එකක් හින්දා මේ හයි කරන්නේ වයිෆරේ ළඟට. ඒ කියන්නේ මේ ඩෑෂ්බෝඩ් එක ළඟින් එළියට ගත්ත හැකි. මෙහෙම දිගට යවලා අපි බලමු දැන් මේ ඩෑෂ්බෝඩ් එක ළඟින් එනවද කියලා උඩට. මේ තියෙන්නේ දැන් ඩෑෂ්බෝඩ් එක ළඟින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වයිපර් මෝටරේට පහලින් තියෙන දැන් මේ කේබල් එක. මේ තියෙන්නේ අපි දැන් අර ගත්ත වයර් එක. මෙතන පොඩි හිඩසක් තමයි තියෙන්නේ. දැන් අපි අර දිගට ගත්ත වයර් එක ඩයෝඩ් එක පැත්ත නෙවෙයි අනිත් පැත්ත. මේ කේබල් එකේ මැදක් හරියෙන් ටේප් කරගන්නවා. දැපි මේක වයි එක ඇතුලෙන් වයර් එක ඇදලා ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට තියලා ටේප් කරගන්නවා. ටේප් කරගෙන ඉවරලා අපි හිමීට අදිනවා මේ ඩෑෂ්බෝඩ් එක උඩින් වයර් එක එනකම්. මෙන්න මේ විදිහට කේබල් එක ඇදලා ගන්නවා. කේබල් එක සෑහෙන දිගයි. හිමීට ඇදලා ගන්නවා මේ මෙතනින් වයර් එක එනකම්. මේ දින් වයර් එකත් ආවද. ඊට පස්සේ අපි ටේප් එක ලියලා අපි කේබල් එක අයින් කරගන්නවා. ඩයෝඩ් එක නැති පැත්ත තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මීටරේ හයි කරගමු. ඔය වයිෆර් මෝටරේ කෑන එකට තමයි මේ මීටරේ හයි කරන්නේ. මේ මං ඔයාලට කිව්වේ ඇර්ත් එක හයි කරන්න මේ ඇනේට කියලා. මෙන්න මෙහෙම ඇර්ත් ක්ලිප් එකට ඇනේ දාගෙන ඉවෙලා අපි අවශ්‍ය විදිහට බොඩිය ඇර්ත් කරගන්නවා. මෙන්න මේ විදිහට ඇනේ දාගන්නවා මේ ඇර්ත් ක්ලිප් එකත් එක්කම. මේ තියෙන්නේ දැන් ඇත් එක බොඩියට සෙට් වෙලා තියෙන්නේ. දැන් මෙතන මේ වයර් කීපයක් තියෙනවා. අපි දැන් ඒක වමන ගමු. ඉස්සල්ලාම අපි අර දුඹුරු පාට වයර් එක අමුණ ගන්නේ මේ කහ පාටයි කළු පාට ඉරක් තියෙන වයර් එකට. ඒකට අපි ෆ්‍රී මේල් ක්ලිප් එකක් ගහලා හයි කරගන්නවා. ඉස්සරහා ටික ඉස්සරහා හදාගනිමු. ඊට පස්සේ පිටිපස්සේ තියෙන ටික හයි කරමු. ඊට පස්සේ ඔයාලට ඔයන වයර් කපලා ජොයින් කරන්න පුළුවන්. රුපියල් 20ක් වගේ වෙන්නේ මේ
්‍රීමේ කලිප් එකයි රබර් කෑල්ලයි ඉදි මේ විදියට ගහලා අපි හයි කරගන්න දැන් ඒක හරි එතකොට ඉක්නිසි ගොල්ලි ගැන වාරක හරි දැන් එතකොට මෙතන තියෙනවා දැන් වයර් දෙකක් ඉතුරුලා තියෙනවා මේ තියෙන්නේ මේ ලයිට් එක යන ධන එක. ඒ කියන්නේ මීටරේ ලයිට් එක වැඩ කරන ධන එක. අපි ඒක දෙන්නේ පාකින් බල්බ් එකට. පාකින් වයර් එකට දීපුවම හරි. පාකින් එකේ ඉන්නේ වයර් හරහාත්සේ සුදු පාට එකක්. ඉතින් ඒ සුදු පාට එකට අපි දෙනවා. ඒකටත් මම සුදු පාට වයර් එකක් තෝරා ගන්නවා. ඉතින් මේකටත් ෆීමේල් ක්ලිප් එකක් ගහලා රබර් කෑල්ලක් දාලා හයි කරනවා. හරි දැන් ඒකත් හරි දැන් මේක දෙන්නේ කොතෙන්ද කියලා බලමු මේ විදිහට වයර් එක ගදන් එනවා මේ අයින දිගේ ඩෑෂ්බෝඩ් එක අයින දිගේ අරන් ඇවිල්ලා ඔයාලා දන්නවා සිග්නල් ලයිට් එකට පහලින් මේ ෂොකට් එකක් තියෙනවා කොළ පාට ඔන්න ඔය කොළ පාට ෂොකට් එකේ තියෙනවා සුදු පාට වයර් එකක් අන්න ඒ සුදු පාට වයර් එකට දෙන්න මේ මීටෙන මීටේ ලයිට් එක වැඩ කරන මේ වයර් එක. ඔය තියෙන මැද සුදු පාට එක අන්න ඒකට තමයි දෙන්න අයිනේ. ඒකට ක්ලිප් කපන්න ඕනේ නැහැ. වයර් එක ඇතුලින් දාලා සුද්ධ කරලා ඉවලා දාලා එහෙම හදා ගන්න පුළුවන්. කපලා කොටලා වයර් හනස විනාශ කරගන්න ඕනේ නැහැ. ඉතින් ගොඩ දෙනෙක් දන්නම් මේ වයර් අමුණන විදිය. ටිකක් දිගට සුද්ධ කරගන්න ඕන වයර් එක. කම්බි දිගට ටිකක් තියාගෙන ඉවරලා. මෙන්න මේ විදිහට ක්ලිප් එක ඇතුළට දාන්න. නෝම දාලා මෙන්න මෙහෙම නමාගෙන අල්ලගෙන ක්ලිප් එක තද කරන්න ඊට පස්සේ මෙන්න මෙහෙම ඊට සෙලෝ ටේප් එකක් ගහ ගන්න ඕනේ වයරින් ටේප් එක ඒක
දැන් එතකොට ලයිට් ලයින් එක හරි බලමු ලයිට් එක වැඩ කරනවද කියලා පාකින් දාලා මෙන්න මෙහ පාකින් ඔන් කරගත්තා මේ තියෙන්නේ එතකොට මේ පැත්ත හරි ඊට පස්සේ දැන් ඉතුරුලා තියෙන එක වයර් එකයි ඒකෙන් දෙන්න ඕනේ මේ කළු පාට වයර් එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ ඒක බොඩි ඔත් එකක් නෙමෙයි මේ ධන ලයින් එකක් එන්න ඕනේ යතුරු කටේ ඒක යතුරට ඔන් ඔෆ් වෙන ධන ලයින් එකක් එන්න ඕනේ ඒකට මම මේ විදිහට රතු පාට වයර් එක තෝරගත්තා ඒකට ෆීමේල් කිප් එකක් ගහලා අපි බලමු කොතනින්ද ගන්න කියලා එකත් මෙහෙ විදිහට අමුණගෙන අපි බලමු දැන් කොහෙන්ද මේ ධන ලයින් එක ගන්න කියලා අපිට ධන ලයින් එක ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා එකක් තමයි යතුරු කට ඉග්නිෂන් ස්විච් එක ඉග්නිෂන් ස්විච් එකෙන් ගන්නත් පුළුවන් තමන්ට කැමති තැනකට මේ වයි RPM මීටර හයි කරගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා නම් ඩෑෂ්බෝඩ් එකට හයි කරගන්න පුළුවන් මම දැන් ගන්න යන්නේ මේ බ්‍රේක් ලයිට් ස්විච් එකට එන වයර් එකකින් මොකද මම කලිමුත් අරන් තිබ්බා මේ උඩ තියෙන VIP බාර් එකක් VIP බාර් එකට කරන්ට් එක අරන් තියෙන්නේත් මේ ධන ලයින් එක අරන් තියෙන්නේ මේ බ්‍රේක් ලයිට් ස්විච් එකේ ඉතින් එතනින්ම මේකටත් මේ ධන ලයින් එක ගන්නවා ඉතින් ඕනෙම නම් මේ යතුරු කටෙන් ගන්නත් පුළුවන් අර මං කලින් අරන් තිබ්බ හින්දා තමයි මෙතනින් ගන්නෙ මේ තියෙන්නේ බ්‍රේක් ලයිට් ස්විච් එකට එන දුබුරු පාට වයර් එක එන්නේ දුබුරු පාට වයර් එකේ තමයි මේ යතුරුට ඔන් ඔෆ් වෙන ධන ලයින් එක එන්නේ ඉතින් ඒකෙන් තමයි මම ගන්නෙ මේ තියෙන දුබුරු පාට වයර් එක පේනවා ඉතින් අපි ඔතනින්ම තමයි දැන් ගන්නෙ මේකට ලයින් එක
දැන් හරි ඉස්තර මීටරේ පැත්තේ වයර් ඔක්කොම හරි. එතකොට දැන් ඉග්නිෂන් පැත්තෙන් තමයි හයි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ CDI එකේ ඉඳලා ඉග්නිෂන් කොයිලට යන වයර් එකට තමයි අපි දැන් අර ගත්ත දුඹුරු පාට වයර් එක හයි කරන්න ඕන. බලමු මේක කොහොමද හයි කරන්න කියලා. මේ තියෙන්නේ අපි ගත්ත වයර් එක. මේ තියෙන්නේ ඉග්නිෂන් කොයිල් එකට එන වයර් එක. අපි අර ඩයෝඩ් එකයි කරගත්ත පැත්ත තමයි ඔය තියෙන්නේ. මේ CDI එකේද ඉග්නිෂන් එන කොයිල් එකට. එන මේ රතු පාට වයර් එක. ඒකට මේ විදිහට හයි කරන්නත් පුළුවන්. අපි අර කලින් අර බ්ලයිට් ලයින් එකට දුන්නා වගේ මේ විදිහට හයි කරන්නත් පුළුවන්. මොකද එහෙම කරා කියලා ගැටලුවක් එන්නේ නැහැ. ඔයත් ලොකුවට එළියට එන්නේ නැතුව එත් එන්නේ නැතුව තිබ්බනම් ඒ ඇති. බොඩියට ඇතුනොත් තමයි මේ වයරේ ගැටලුවක් එන්නේ. ඔහොම දෙන්නත් පුළුවන්. ඔහොම දීලා ටේප් එකක් ගහලා එහෙමයි කරන්නත් පුළුවන්. නැත්තම් අපිට ක්ලිප් එකක් හදා ගන්නත් පුළුවන් මෙතන ගහන්න පුළුවන් විදියට. දැන් මේ මගේ වයර් එකේ මේ බොඩි ජොයින්ට් එකක් තියෙනවා. මේ පේන්නේ සෙලෝ ටේප් ගහලා තියෙනවා. අන්න ඒ ජොයින්ට් එකට තමයි මම දෙන්න යන්නේ දැන්. මෙන්න මේ ජොයින්ට් එකටම දාලා හයි කරනවා. වාහනේ මිස් කරන්නේ නැහැ මේ මීටර හයි කරුවා කියලා. එහෙම ලොකු ගැටලුවක් එන්නේ නැහැ. මෙන්න මේ ජොයින්ට් එකටම දාලා හයි කර ගන්නවා. ජොයින්ට් එකක් දාලා නම් හොඳට ටේප් කරගන්න. මොකද ඉග්නිෂන් පැත්ත හරියටම තියෙන්න ඕන වාහනේ ස්ටාර්ට් එකට දුවන්න. මෙන්න මේ විදිහට ටේප් කරගන්නවා. දැන් සීලමු දේ සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. අපිට තියෙන දැන් වාහන ස්ටාර්ට් කරලා බලන්න විතරයි. මෙයාලට පේන්න තියෙන්නේ CDI එක ඉඳලා ඉග්නිෂන් කොයිල් එකට එන වයර් එක. දැන් අපි එතනින් දීලා තියෙන්නේ. අපි බලමු වාහන ස්ටාර්ට් කරලා වැඩද කියලා. මොකද ඩයෝඩ් එකක් දැම්ම කියලා ගැටලුවක් කියලා නැහැ. කරන්ට් එක කැඩලා ඇවිල්ලා නැහැ. මේ රේස් වෙන වාහනේ. ඔය පොඩ්ඩක් ඉන්න ඔහොම සද්දෙත් එක්කම බලා ගන්න පුළුවන් වලට. මේක අලුත් දෙයක්, අලුත් වෙනසක්.
මේක අලුත් දෙයක් අලුත් වෙනසක්. ඉතින් වීඩියෝ ගොඩක් ඇති RPM meter high කරන. ඉතින් මමත් එකක් කෙරුවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, subscribe කරලා තියාගන්න මගේ YouTube channel එක. ප්‍රශ්න ගැටලු ඇති යටින් comment කරන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. අලුත් වීඩියෝ එකකින් හම්බුමු ඉක්මනටම. සුබ දවසක් හැමෝටම.